අයිබෝ සුභ සන්ධ්‍යාව. ලෝක දාර්ශනිකයන් පිළිබඳ කතිකාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී අමතක කළ නොහැකි දාර්ශනිකයෙක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන් බරුච් ස්පිනෝෂා. ඔහු නෙදර්ලන්ත ජාතිකයෙක්. නව දාර්ශනික කතිකාව නිර්මාණය කිරීමේ ඉල්ලා යුගකාරක සේවයක් ඉෂ්ට කළා. විශේෂයෙන්ම පුනරුදයුගයේ එතෙක් පැවති මතිමතාන්තර පිළිගැනීම් ඇදහීම් සම්බන්ධයෙන් නවමු අදහස් ජාලාවක් ලෝකයා වෙත තිරණය කිරීමට ඔහු සමත් වුණා. ස්පිනෝසා යනු ලංකාවේ අපට අලුත් නමක් වශයෙන් හඳුන්වන්නටත් පුළුවන් තත්ත්වයක් වෙලා තිබුණා. මොකද සිංහල භාෂාවෙන් ඔහු සම්බන්ධයෙන් ලියවි ඇති කෘති සංඛ්‍යාව හෝ ලේඛන සංඛ්‍යාව ඉතාම අල්පයි. අපට ඔහු පිළිබඳ ලියවි තිබෙන සාහිත්‍ය සොයා ගැනීමට හැකිවන්නේ ඉතා අඩුවෙන්. මේ නිසාම මේ ස්පිනෝසා යනු කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීම වැදගත් වේවි. මේ පිළිබඳ සාකච්ඡාවට අද මැදිරියට පැමිණ සිටිනවා ග්‍රන්ථ පරිවර්තකයෙකු, සාහිත්‍ය විචාරකයෙකු, ඒ වගේම දේශකයෙකු වන හෂිත අබේවර්ධන. හෂිත, මේ ස්පිනෝසා කියන්නේ කවුද? දැන් ඉස්සෙල්ලාම කියනවා නම් දර්ශනවාදය ගැන කතා කරනකොට අපිට මූලික ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ අමතක කරන්න බැරි මේ ප්‍රශ්න ටික අහනවා නම් මම හිතන්නේ ඕනම දර්ශනික තේරුම් ගන්න හෝ දර්ශනවාදයේ තේරුම් ගන්න අපිට ඉතාම පහසුයි. දැන් උදාහරණයක් කියලා ගත්තොත් මනුෂ්‍යයා කවුද, මනුෂ්‍ය වර්ගයා කවුද, අපි ආවේ කොහෙන්ද, අපි යන්නේ කොහෙන්ද, මරණින් මතු පැවැත්මක් තිබේද, ලෝකේ යනු කුමක්ද, දෙවි කෙනෙක් සිටීද, මැවුම් කාරවාදයක් තිබේද, මැවුම් කරුවෙක් සිටීද වගේ දේවල් තමයි දර්ශනවාදයේ මූලික පසුබිම සපයන්නේ. දැන් මේවා ප්‍රශ්න කරපු මිනිස්සු තමයි දාර්ශනික වුණේ ඉස්සෙල්ලා. එයා හැම වෙලාවෙම තිබුණ පද්ධතියට, ඒ කියන්නේ අපි කියමු ස්ටේටස් කෝ, පවත්නා තත්ත්වය ප්‍රශ්න කිරීමෙන් නිසාම තමයි දාර්ශනික විදිහට පොළාපැන්නේ. ඒත් එක්කම ඊටම වැදගත්ව සඳහන් කරන්න ඕන එක තමයි මේ හුඟක් දෙනෙක් ජීවිතේ ඊටම දරුණු අපහසුතාවයන්ට මුහුණ දාපුවා. හේතුව උන් ප්‍රශ්න කරන තියෙන චින්තන පද්ධතිය. ඒ චින්තන පද්ධතියේ ප්‍රශ්න කිරීම නිසාම උන් එක පැත්තකින් අඳිනවා පිස්සන් ලෙස. අනිත් පැත්තෙන් උන් ඒ තියෙන පද්ධතිය විසින් තාඩෙනට සහ පීඩනට පත් කරනවා. එතකොට දැන් ස්පිනෝසා ගැන තේරුම් ගන්න ආරම්භ කරන්න වෙන්නේ අපිට මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ. දැන් ඔහු ජීවත් වෙන යුගය, ඒ කියන්නේ 1600 ගණන්වල නෙදර්ලන්තයේ ඉතිහාසය, කියන්නේ අපිව යටත් කරගෙන ඉඳපු ලන්දේසීන්ගේ ඉතිහාසය ඉතාම වැදගත් වෙනවා. දැන් එතෙන්දී වැදගත්ම දේ තමයි යුරෝපයේ වෙනකොට අපි දන්න අර ඉන්ක්විසිෂන් එක, ඒ කියන්නේ ක්‍රිස්තියානි කතෝලික පල්ලියේ ආගමික විරෝධීන් මර්ධනය කරන සභාව ඒ කාලේ වෙනකොට බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. එතකොට පෘතුගාලයේ ඒ වෙනකොට ඉතා දරුණු ලෙසට යුදෙව්වන්ව මර්ධනය කරනවා. යුදෙව්වන් ඝාතනය කරනවා, ගිනි තියලා දානවා. ඒගොල්ලන්ට කිසිම ඇදහිමේ අයිතියක් නැති වෙනවා. එතකොට අපි දන්න ස්පිනෝසා ඇත්තන්නේත් මා දන්න තරමින් යුදෙව් පවුලකට. ඔව්. දැන් ඒක තමයි ඊටාම වැදගත්ම කාරණාව වෙන්නේ. ඔහු අයිති වෙන්නේ යුදෙව් පවුලකට. ඒත් එක්කම ඔහු මුණ දෙනවා මේ පෘතුගාලෙන් පිටුපිරුහල් කරපු අයගේ අය නෙදර්ලන්තය දක්වා පැමිණෙන. මොකද නෙදර්ලන්තයේ තියෙන එහෙම ප්‍රොටෙස්තන්ත ආගම. ප්‍රොටෙස්තන්ත ආගම ඇතුලේ ඔවුන්ට ලෞකික නිදහසක් හම්බෙනවා. ඒ කියන්නේ ආගමික නිදහස. පවරන අයගොල්ලන්ගේ ලෞකික පද්ධතිය ඇතුලේ යුදෙව්වන්ට කැමති ආගමක් ඇදහිම. ඒ කියන්නේ යුදෙව්වන්ගේ ආගම ඇදහිමේ අයිති. එතකොට ඔවුන් අර යුරෝපයේ ඇති වෙන සියලුම පීඩනය මැඩගනිමින් හෝ ඒවා විඳ දරා ගනිමින් ඔවුන් තමන්ගේ යගනගරයට පවාට පත් කරගන්නේ ඇම්ස්ටර්ඩෑම්. එතකොට ඇම්ස්ටර්ඩෑම් වල ස්පිනෝසා අයිති වෙන්නේ ඉතාම ඉහළ මේ යුදෙව් සිනගෝගයේ ඉතාම මොකද අපි කියන්නේ ප්‍රභු මට්ටමේ පවුලකට. ඔහු ඒ ප්‍රභු මට්ටමේ පවුල ඉඳගෙන තමයි ඔහුට මතුවෙන මූලික ප්‍රශ්න. ඔහු දකිනවා ඔහු ඉතාම භක්තිවන්ත සිසුවෙක් විදිහට තමයි මුල්ම කාලේ පෙනී හිටින්නේ ඔහුගේ තාත්තා ඉමෑනුවෙල්. එම නිසාම ඔහු ඉතාම දීප්තිමත් ශිෂ්‍යයෙක් විදිහට ආගමික පාසල විසින් බාර ගන්නවා. දැන් අපි දන්නා දැනගත යුතු දෙයක් තමයි මේ හීබ්‍රු භාෂාවත්, එතකොට ඔවුන්ගේ තල්මුඩයත්, ඒ කියන්නේ ඔවුන්ගේ ආගමික ග්‍රන්ථයත් සහ බයිබලයේ පරණ තෙස්තමේන්තුවත් මේ තුන හැදෑරීම කළ යුතු වෙනවා. ඒ තුන හදාරන්න බැරි නම්, ඔය හැදෑරීම කළ හැකියාව නැත්තම් කෙනෙකුට අර ඉහළපෙළේ මේ යුදෙව්වෙක් වෙන්න බැරි වෙනවා. ඉතින් මේක තමයි ඔහුගේ පසුබිම වෙන්නේ. පසුබිම ඇතුළේ ඉඳගෙන ඔහු දීප්තිමත් ශිෂ්‍යයෙක් විදිහට අරගෙන ඔහු තමන්ගේ ගුරුවරුන් පාව ප්‍රශ්න කරනවා. දැන් මේක තමයි අර ආරම්භය වෙන්නේ. දැන් අපිටත් හම්බ වෙනවා ඉස්කෝලවල පොඩි ළමයි මේ ගුරුවරුන්ව ප්‍රශ්න කරන.
එතකොට විශේෂයෙන්ම කරන්න දෙ තමයි මේ වාගේ වයසට උන්නදී ප්‍රශ්න අහන්න එපා කියන. ස්පිනෝසලාත් මේකට මුහුණ දෙන්න වෙනවා. ඔහුගේ ආගමික ගුරුවරුන් කියනවා මේ ඕන්නදී ප්‍රශ්න අහන්න එපා කියලා. ඔවහන දෙවියන් පවතියිද? දෙවියන් පවතී නම් මේ අනිත් දේවල් සිද්ධ වෙන්නේ කෙසේද? ඒතර හැමදේම දෙවියෝ තීරණය කරනවා නම් අර අර ළමයා මේ පොඩි කාලෙමයි මැරිලා ගියේ. ඒතර යාගේ මරණයත් දෙවියෝ තීරණය කරා. ඒක ඇයි එහෙම වුනේ? දැන් මේ මෙන්න මේ ප්‍රශ්න කිරීම. තමයි ඔහුගේ ගැටළු ඔහුගේ ජීවිත අර්බුදයට මුහුණ දෙන්නේ. ඒ අතරෙම සිද්ධ වෙන්නේ තමයි ඔහු පවුලේ වැඩිමල් දරුවා මේ ඔහුගේ පියා අකාලේ මිය යනවා. දැන් මේ අකාලේ මිය යාමත් එක්කම ඔහු ස්පිනෝසාට සිද්ධ වෙන පවුලේ භාරකරුවකට පත් වෙන. හැබැයි ඒ අතරෙම ඔහුට සිද්ධ වෙන එක තමයි සියලුම දාර්ශනිකයන්ට වෙන ආකාරයකට ඔහුගේ ස්ප්ලිට් එකක් තියෙනවා. කියන්නේ ජීවිතය ඇතුළේ පිපුරුමක් තියෙනවා. ඔහු ලෞකික දේවල් වලට දැඩි ආසාවක් දක්වන කෙනෙක් නෙවෙයි. ව්‍යාපාර බිඳ වැටෙනවා. ඒත් එක්කම සහෝදරිය සහ සහෝදරයාගෙන් සහෝදරිය කසාද බැඳලා යනවා. සහෝදරයා ඔහුගේ යටතේ ඉන්නේ. දැන් ඒත් එක්කම තමයි මේ වැඩිමහල් සහෝදරයා තමන් සිට ආගමික පද්ධතිය, හර පද්ධතිය, ආචාර ධර්ම පද්ධතිය ප්‍රශ්න කරන්න ගන්නේ. මේ ප්‍රශ්න කිරීම ඇතුලේ තමයි ස්පිනෝසාට අනිත් ආගමික කියන්නේ ඔහුගේ යුදෙව් ප්‍රජාව ඇතුලෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙන්න ගන්නේ. ඒ මතුවීමේදී ඔහු ඉතාම දරුණු විදිහට මේ කොහොමද කියන්නේ රැවටීමකට අහු වෙනවා. ඒ රැවටීම තමයි මේ සහෝදරරු දෙන්නෙක් එනවා පුතුගාලෙන් පැනලා ආවා විදිහට. මේ පැනලා ආපු සහෝදරරු දෙන්නා ඇවිල්ලා අහනවා මේ මෙමයි අපිට දෙවියෝ ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා. ආට කරුණා කරලා අපිට මේ ගැන කියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ස්පිනෝසාගේ සිද්ධාන්ත වශයෙන් ඔහු බයිබලයේ සහ හීබ්‍රු ග්‍රන්ථවල දෙව් ග්‍රන්ථවල තියෙන පරස්පරය ප්‍රතිවිරෝධතාවය නිස්මතු කරමින් ඔවුන් දෙදෙනාව යම් කිසි විදිහක සාකච්ඡාමයව ඔවුන් දෙදෙනාව නිකන් ප්‍රතිකාරයකට ලක් කරනවා. දැන් මේක මම හිතන්නේ මුල්ම කාලයේ තිබුණ දැන් අපි දන්නවා මේ මනෝවිශ්ලේෂණයේදී සිද්ධ වෙන එක තමයි සාකච්ඡාමය ප්‍රතිකාරයක් නෙ සිද්ධ වෙන්නේ. මේ සාකච්ඡාමය ප්‍රතිකාරය මේ ෆ්‍රොයිඩ්ගේ ඉඳන් පටන් ගත්තා නෙමෙයි. ඊට පෙර සිට මේ සාකච්ඡාමය ප්‍රතිකාරය තිබුණා. අපි හැම වෙලාවෙම කියන්නේ වැඩිහිටියකින් ගිහලා අහන්න කියලා. මේක සාකච්ඡාමය ප්‍රතිකාරයයි. මේ ප්‍රතිකර්මය ඔහු කරමින් යනකොට මේ ඔහුගෙන් ඔහු ආගම විවේචනය කරපු සියලු දේවල් මේ දෙන්නා වාර්තා කරනවා යුදෙව් පල්ලියට. ඒකේ ප්‍රතිඵලයක් විදිහට යුදෙව්ෙකුට වෙන්න පුළුවන් දරුණුම දේ සිද්ධ වෙනවා. ඒක තමයි මේ ප්‍රජාවෙන් පිටුවහල් කිරීම. මේ කොමියුනිකේෂන් කියලා හඳුන්වන්නේ. එතකොට ඔහුගේ ජීවිතයේ මුල්අදියර ඔහු ලතින් සහ ග්‍රීක භාෂාවන් ඉගෙන ගන්නවා. වැන්ඩන් ඉඩන් කියන ගුරුවරයා යටතේ ඔහුගේ දියණිය අවුරුදු 13ක ඉතර ළමයෙක් එක්ක මේ දෙන තරඟයට ලතින් භාෂාව ඉගෙන ගන්නවා. එතකොට මේ ප්‍රබෝධනයත් එක්ක තමයි ඔහුට අර සියලු ප්‍රශ්න මතුවෙන්නේ. ඒත් එක්කම තමයි ඔහුට ඔෆර් කරනවා. ඒ කියන්නේ සමාවෙන්න මේ ඔහුට පල්ලියෙන් ප්‍රදානය කරනවා කටවහගෙන ඉන්න ආවට දෙනවා අපි ඩොලර් 500ක් කියලා ඒ කාලේ වටිනාකම. ඒක තමයි ලේකනහල ගත තියෙන්නේ ඩොලර් 500ක් කියන වටිනාකම. ඒ මිල දෙන්නා වා කටවහගෙන ඉන්න මේවා බොරුවට මේ සිනගෝගෙට ඉල්ල වාඩිලා ඉඳලා අපහු යන්න. ඔයා කැමති ඕනක හැමමලක් ඇතුලේ කරගන්න කියලා. සමාවෙන්න ඕනේ වචනෙට. ඒක තමයි මේ ඊටාම මේ කුර ආකාරයෙන් උහුට සලකන ආකාරය. ඒත් ඔහු කියනවා මම එහෙම මේ කෙනෙක් නෙමෙයි. මට හැකියාවක් නැහැ මේ දෙබිඩි ජීවිතයක් ගත කරන්න. මාව නිරපහාරයි. ඒ ඔබට මට කරන උදව්වක් කියලා. ඊට පස්සේ මේ මෙතන ලොකු දෙබසක් ඇති වෙනවා. ඔහුගේ ගුරුවරයාත් එක්ක මේ යුදෙව් ගුරුවරයාත් එක්ක ආගමික රබ්බිවරයාත් එක්ක ඒක ප්‍රතිඵලයක් විදිහට ඔහුව සාප කරනවා. ඒ සාප කිරීමේ සිද්ධියත් හරි දරුණු එකක්. ඒකෙදි කියන්නේ මේ ඉටිපන්දම් වලින් ආලෝකමත් කෙරුණු සිනගෝගේ ඇතුලේ තමයි මේක පටන් ගන්නෙ. කියලා කස්ස කියනවා බරුක් ස්පිනෝසාවන ඔබ කියලා. ඊට පස්සේ ඔහුගේ වැරදි එකින් එක උච්චාරණය කරනවා. උච්චාරණය කරමින් කියනවා ඔබ නිසා ඔබට සාප වේවා. එම නිසා ඔබට සාප වේවා කියලා ඒක යනවා. ඒ සිද්ධි ඉවරනකොට ඉටිපන්දම් ස්වාභාවිකවම නිමෙන්න ආරිනවා. ගිහිල්ලා අන්තිම හරියේදී අඳුරේ සාප කරනවා. එතකොට මේක කෙනෙකුට වෙන්න පුළුවන් තරුණුම දෙයක් විදිහට තමයි සලකන්නේ. ඒකේ ඔහු ගැන ලියවිලිවල තියෙනවා ඒ කාලේදී සාමාන්‍යයෙන් වෙන දේ තමයි දඩයක් ගන්න එක. ආගමට එරෙහි වීම. එහෙම නැත්නම් ආගම විවේචනය කිරීම සම්බන්ධයෙන් කසපාරක් දෙකක්. එහෙම නැත්නම් දරුණුම එක ගැන වාර්තා වෙනවා ඒ කාලෙම ඔහුගේ සමකාලීනයෙකුට සිද්ධ වෙච්ච දේ. සිනගෝගේ ඉදිරිපිට මේ වැතිරිලා ඉන්න ඕන කසපාර දීමෙන් පසු. ඊට පස්සේ සියලුම සිනගෝගේට පැමිණි බැතිමතුන් එළියට යනකොට මොහුගේ මේ සිරුර උඩින් අඩිය තියලා තමයි පාගගෙන යන්නේ. පාපිස්ස වෙනකොට පාවිච්චි කරනවා.
මේවගේ දඩුවන් තිබිච්චකේති මේක නොඇසු විරු දඩුවමක් වෙනවා සහ ඔවුන්ගේ ප්‍රජාවතුල තිබුණ ඊටපු දීප්තිමත්ම පුද්ගලයා තමයි මේ නිර්පහාරෙන්නේ. ඒතර මෙන්න මේක එක තමයි ඔහුගේ දාර්ශනික ජීවිතය ආරම්භ වෙන්නේ. කියන්නේ අලුත් අදහස් සඳහා ලෝකයේ කුමන යුගයකදී වුවත් යම් බාධකයක් මතුවෙනවා. මොකද නැවුම් අදහස් ඒ ආකාරයෙන්ම පිළිගන්න බොහෝ දෙනෙක් සූදානම් වන්නේ නැහැ. ඒ අලුත් අදහස් වලට තැනක් එන්නේ අලුත් අදහස් පිළිගන්නේ බොහෝ විට ඒ පුද්ගලයන්ගේ මරණයෙන් මතුයේ. දැන් ෆිනෝසා පිළිබඳ මේ සාකච්ඡාවේදී ෆිනෝසා බිහිවීම පිටුපස යම් දේශපාලන ආර්ථික ක්‍රියාවලියකුත් හසිත මම හිතන්නේ තියෙනවා. මොකද ඕනෑම පුද්ගලයක ඓතිහාසික චරිතයක් නිකම්ම අහම්බයකින් නිර්මාණය වෙන්නේ නැහැ. මේ වන විට නෙදර්ලන්තය කියන්නේ අප දන්නවා එහි තිබෙන භූගෝලීය සැකැස්ම නෙදර්ලන්තය කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඇම්ස්ටර්ඩෑම් රොටර්ඩෑම් වගේ ප්‍රදේශ වෙළඳ මධ්‍යස්ථාන වශයෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. මෙතන තියෙනවා බහු සංස්කෘතික ස්වභාවයක් සහ අදහස් වලට විවෘත වූ බවක් තිබෙනවා. මේ තත්වය මේ තිබෙන දේශපාලනික ආර්ථික ස්වරූපය මා විශ්වාස කරන පරිදි ෆිනෝසා කියන චරිතය නිර්මාණය කිරීම සඳහා ඉවහල් වෙනවා. මොකද ෆිනෝසා නැතත් වෙන කවුරුන් හෝ පුජ්‍යලෙක් ඒ පැවති මධ්‍යතන යුගයේ පැවති මතවාදයන් විඛණ්ඩනය කිරීම සඳහා නිර්මාණය විය යුතුයි කියන මතයක් මගේ හිතේ තියෙනවා. හසිත මොකද හිතන්නේ මේ පිළිබඳව? දැන් මේක ගැන මේ ඔහු ගැන ලියවි ඇති ලියවිල්ලක කතා කරනවා. දැන් මේ නමුත් අපිට එච්චර පුරුදු අය නෙමෙයි. නමුත් කියන දේ තමයි හෙන්රි ඕල්ඩන්බර්ග්, ඒ කියන්නේ රෝයල් සොසයිටි ඔෆ් ඉංග්ලන්ඩ්, එංගලන්ත රාජකීය සමිතිය, කියන්නේ රාජකීය ආසියාතික සමිතියේ බ්‍රිතාන්‍ය පුරෝගාමියා වගේ වුණ සංවිධානයේ සභාපතිවරයා අහුත් එක්ක ගනුදෙනු කරනවා. ඒත් එක්කම කියන එකක් තමයි ලිබ්නික්ස් 1976 ඔහු හම්බ වෙන්න යනවා. ඒ වගේම මේ සයිමන් ඩිබ්‍රීස් ඔහු මේ වෙලෙන්දෙක් ඔහු හම්බ වෙලා තමයි කියන්නේ මේ ස්පිනෝසාට කියනවා මම මේ කියනවා මේ ඔහු යදිනවා මගෙන් $1,000,000 පිළිගන්න. ඒ කියන්නේ දාර්ශනිකයින්ට ඒ සමාජයේ ව්‍යාපාරිකයින් අතර තිබුණ තත්ත්වය. දැන් මොකද හුඟක් කලාවට දාර්ශනිකයින් සහ චිත්‍ර ශිල්පීන් සංගීතඥයින් ඔය කියන මධ්‍යතන යුගයේ සහ පුනරුදේ යුගයේ අතරේ වකවානුවේදී මේ උන්ට හිටියා දායකයන්. ඒ ප්‍රබල දායකයන් සිටීම නිසා තමයි අපිට මොසාට් ගත්තත් ඔහුට දායකයින් හිටියා. ඒ දායකයින් අතරේ තමයි ඔහුගේ විශිෂ්ට සංගීතය බිහි වෙන්නේ. ඒ වගේම තමයි ඔහුට දායකයින් බිහි වෙනවා. හැබැයි මෙතන හරි විශිෂ්ටම සිද්ධියක් වෙන එක තමයි මේ දෙන ප්‍රදානයන් ඔහු පිළිගන්නේ නැති එක. දැන් ස්පිනෝසා දැන් අත ඔහුගේ සමකාලීනයින් තමයි රෙම්බ්‍රාන්ට් වගේ. කියන්නේ දීප්තිමත් ඩාවින්චිට පස්සේ හිටපු සියලුම දීප්තිමත් අය ඔහුගේ සමකාලීනයින් වෙනවා. ඒ සමකාලීන අතරේ තමයි මතන මේ කාලය ඇතුළතම ෂේක්ස්පියර් ඉන්නවා එංගලන්තේ. එයා කතා කරාද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ යුරෝපීය අර පුනරුද මිනිසා තමයි බිහි වෙන්නේ මේ හැමතැනින්ම. එතකොට අර ඔබ කියපු ආකාරයටම ආර්ථික පුබුදුවක් තියෙනවා. දැන් ඒ වෙනකොට තමයි ඔබ ඉතිහාසයේ පොඩ්ඩක් කාරලා බැලුවොත් එහෙම තියෙන්නේ අර බ්‍රිතාන්‍ය කියන්නේ ඒ වෙනකොට කුණු, එංගලන්ත කියන්නේ ලන්ඩන් කුණු ගඳ ගහගෙන මේ කුණු ගොඩක්. එහි කුණු ඉවත් කිරීමේ ප්‍රතිපත්ති පවා සකස් වෙන ඔය කාලවකවානේ. ඒ කියන්නේ මේ නාගරිකරණය, පාරවල්, පාරට කුණු දාන්න පුළුවන්ද නැද්ද, කානුවක් හදන්නේ කොහොමද කියන එක පවා සාකච්ඡා වෙන යුගයක්. ඒත් එක්කම තමයි මේ දාර්ශනික දේවලුත් ගොඩ නැගෙන්නේ. දැන් දෙවියන් විසින් පාලනය කරපු ලෝකයක් තිබුණා. දෙවියන්ගේ වාදයන් දේවධර්මයේ විසින් තමයි එතෙක් ලෝකේ පාලනය වුණේ. ඒතකොට මේ දේවධර්මයේ වෙනුවට දෙවියන් ප්‍රශ්න කරන මිනිසුන් බිහි වුණා. මං කියන්නේ එහෙමයි හිටියා හැමදාම. නමුත් අපි කියමු එක මේ නූතන ලෝකයේ ගොඩනැගීම දක්වා එන යෝධපින්ම ලැබීම සඳහා අවශ්‍ය වෙන පුද්ගලයන් බිහිවීම තමයි මේ කාලේ සිද්ධ වෙන්නේ. ඒ ඔවුන් බිහිවීම හරහා තමයි හේගල්, මාක්ස් ආදීන් බිහි වෙන්නේ. එතකොට දැන් අපි දේශපාලනිකව කතා කරන එක පැත්තක තිබුවොත්, දේශපාලනය කියන්නේ ඔබ වාමාංශිකයේද දක්ෂිණාංශිකයේද කියන එක පැත්තක තිබ්බොත් එහෙම මනුෂ්‍යත්වයේ සීමාවන් ලකුණු කරන පුද්ගලයින් තමයි මේ යුගයේදී බිහි වෙන්නේ. හියුමැනිටි කියන එක, මනුෂ්‍යත්වය කියන එක තීරණය කරන පුද්ගලයින්. මනුෂ්‍යත්වය කියන්නේ කුමක්ද? මිනිසා යනු කවුද කියන එක විද්‍යාවත් එක්ක, විද්‍යාවේ දියුණුවත් එක්ක, සොයා ගැනීම එක්ක, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔය කියනවා කවානුවත් එක්ක මේ අර গুপ্ত දේවල් වලට
ස්පිනෝසා මුලින්ම ප්‍රශ්න කරන එක තමයි ප්‍රාතිහාර්යයන්. ප්‍රාතිහාර්යයන් සිද්ධ විය හැකිද? දැන් උදාහරණයක් ගත්තොත් මෝසස් රතු මුහුද දෙබය කළේය. දෙවියන්ගේ විදිහට මේ දෙවියන් ඇවිල්ලා මෝසස්ට රතු මුහුද දෙබය කරලා දුන්නලු පොරොන්දු දේශය දක්වා මේ යුදෙව් ජනතාව කැඳවාගෙන යන්න. දැන් මෝසස් ප්‍රශ්න කරනවා මේ කවුද? ඔහු මෝසස්ව ප්‍රශ්න කරනවා. මේක වෙන්න පුළුවන්. ඔහු බයිබලේ ප්‍රශ්න කරනවා. මේක වෙන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් අපි කියනවා හවල් දෙක ඔහු උදාහරණ වශයෙන් ගනිමින් යම් යම් දේවල් කියනවා. ඒ කියන හැම අවස්ථාවකදීම ඕහනේ මේ විය හැකියිද කියන ප්‍රශ්නේ අහන්නේ. ඊට පස්සේ ඔහු දෙවෙනි ප්‍රශ්නේ අහන එක තමයි භයානක ප්‍රශ්නේ. දෙවියන් වහන්සේ මිනිසුන් මරණයෙන් නැගිට්ටවා ඇත. ඔහුගේ දරුවා විසින්ව වෙන කරුණකින් හරිය නැගිට්ටවලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයක් අහනවා. ඇයි දැන් වෙන්නේ නැත්තේ? මිරකල්ස් නම් ප්‍රතිහාරයන් නම් ආශ්චර්යව දැනුත් වෙන්න ඕන. මෙන්න මේක තමයි මං හිතන්නේ අර මනුෂ්‍ය විද්‍යාව කරා යෑමේදී අහන මූලිකම ප්‍රශ්නය. ඇයි මේවා නොවෙන්නේ? පුරාවෘතගත මිත්‍යාවන්ගේ මේවා සිදු වුණා නම් ඇයි මේ අද මේක නොවෙන්නේ කියන්නේ. එතකොට දැන් මේකට අවශ්‍ය අපි කියමු ව්‍යාපාරිකයා, එහෙම නැත්නම් ධනෝපායනය කරන ධනපතියක් බිහි වෙමින් පවතින යුරෝපීය ධනපතියාට තියෙන ප්‍රශ්නයක් තමයි ඒකත්. දැන් මගේ ධනය දෙවියන් දුන්න දෙයක්ද, මා විසින් උපයාගත් දෙයක්ද කියන එකත් එයා තීරණය කරන්න ඕන. ඒක තමයි කැපිටලිසම් වල මං හිතන්නේ බිහිවීම සිද්ධ වෙන්නේ. ඔහු ප්‍රශ්න කරන්න එපා. දැන් ඔහු හිටියනගේ මා ඔහු මේ දෙවියන්ගේ ප්‍රතිහාරය නිසා තමයි මාගේ ධනය ඇති වුනේ. එවනම් ඔහු කොටස් ගැන හිතන්න ඕනේ නැහැ, කොටස් වෙළඳපළක් ගැන හිතන්න ඕනේ නැහැ, ණය ගැන හිතන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඒකට ලබා ගන්නා පොලිය ගැන හිතන්න ඕනේ නැහැ, ආයෝජනය ගැන හිතන්න, ආයෝජනයට හම්බෙන ප්‍රතිලාභ ගැන කිසි දෙයක් හිතන්න ඕනේ නැහැ. මොකද දෙවියන් විසින් මේ සියල්ල දෙනවා කියලා. නමුත් අර සියල්ලත් එක්ක ඒ තර්කයේ ගොඩනැගෙන එක. තර්කයේ විෂය ගොඩනැගෙන්නෙම ඔහුගේ කාලේ. එතකොට තමයි තියෙන්නේ. ඊට පෙරත් තර්කයේ තිබුණා නැත්තේ නෑ, පොලිය තිබුණා, ඒ හැමදේම තිබුණා. දැන් මේ ෆිනෝසාගේ තිබුණා බුද්ධිවාදයේ සමග යම් සම්බන්ධයක්. ඒ පිළිබඳ ඔබගේ කියවීම මොකද්ද? ඔහු දෙකාට් සමග යම් යම් තැන්වලදී එකඟ වෙනවා, යම් යම් තැන්වලදී ඔහු විරුද්ධ වෙනවා. ඔව්. දැන් එතෙන්දී මූලිකවම මේ මා තේරුම් ගන්න උත්සාහ කරපු දෙයක් තමයි දැන් ඔහු ගක් වෙලාවට අර යාන්ත්‍රිකවාදයට විරුද්ධවයි යන්නේ. දැන් ඔහු තේරුම් ගන්න දේ දෙකාට්ගේ වාදය යාන්ත්‍රිකවාදයක්. මැතමැටික්ස් එක්ක එන එක මේක යාන්ත්‍රිකයි. ඔහු විග්‍රහ කරනවා මේ මෙන්න මෙහෙම. මනුෂ්‍යත්වය කියන්නේ හැඟීම් තර්කයට අසු නොවන තාක්කල් තිරසන එක විදිහට තමයි පවතින්නේ. තර්කණයට හසු වුණ පසුව තර්කයට හසු හැඟීම් තමයි මනුෂ්‍යත්වය වෙන්නේ කියලා. මෙන්න මේක ඇතුලේ තමයි ඔහු අර යාන්ත්‍රිකරණයට විරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ගණිතයේ දෙවියන් පවතීද කියලා ඔප්පු කරන එක හෝ මිනිස් මනසේ ව්‍යුහය ගණිතමය ඔප්පු කිරීම හෝ වගේ දේවල් වලට විරුද්ධව ඔහු යන්නේ එතෙන්දී. ඒත් එක්කම තමයි ඔහු ගක් කලාවට අර වඩා සරලවම කියන්න උත්සාහ කරොත් එහෙම ඔහු ගක් කලාවට උත්සාහ කරන්නේ මනුෂ්‍යයාට තර්කණය භාවිතා කරමින් දේවල් අවබෝධ කරගත හැකි කියන එක. දිව්‍යන්ගේ පැවැත්ම ගැන ඔහු කතා කරන්නේ විදිහට දිව්‍යන් කියන්නේ ස්වභාවයයි කියලා ඔහු කියන්නේ. දිව්‍යන් යනු ස්වභාවයයි කියලා කියනවා. එතකොට ඔහු එතෙන්දී දිව්‍යන් යනු ස්වභාවයයි කියලා කියන්නේ තමන්ගේ සමකාලීන වාග් ව්‍යවහාරය තුලේ පවතින සංකේත පද්ධතිය පාවිච්චි කරමින් මිනිසුන්ට තේරෙන විදිහට තමයි විශ්වාස කරන්න දෙන්නේ. ඔහු ඇත්තටම ඔහු ගැන පසු කාලිනවා කියන්නේ ඔහු තමයි පළවෙනි නිසා හොඳම අදේවවාදියා කියලා. ඉතින් හොඳම පළවෙනි අදේවවාදියා කියන්නේ ස්වභාවවාදියෙක්. ඔහු තමයි ඊට පස්සේ දැන් කියන්නේ එතෙක් තිබුණ දැනුම ගොනු කරමින් සහ අලුත් දේවල් හිතන විදිහට යන්න ඔහු දේශපාලනයේ ආචාර ධර්ම පිළිබඳව මේ ලේඛනයේ යෙදෙන එක. එකගෙන මම හිතන සවිත්‍ර අපිට කතා කරන්න මේ අද කාලයක් ඇති කියලා. නමුත් මම මේකෙන් පොඩ්ඩක් පණින්න කැමති ඒ මාත් නමුත් දැන් මේ අපිට මෙහිදී තව පැත්තක් තියෙනවා. මේ ස්පිනෝසාගේ ඔහු අදේවවාදී දර්ශනයකට මුල පිරුවත් ස්පිනෝසා ජීවත් වන දර්ශනය උකලි ඔහු බොහොම සාන්තුර ජීවිතයක් ගත කරන බුද්ධලෙක් විදිහට තමයි ඔහුගේ විචාරකයෝ හඳුන්වන්නේ. ඔහු මේ කිසිදු පාපයකට සම්බන්ධ නොවුණු අවිහිංසාව දයාව මත ලෞකික දර්ශනයක් ගොඩනැගීමට යම් උත්සාහයක් ගත්තා කියන විශ්වාසයකුත් දාර්ශනික ලෝකයේ තුර තිබෙනවා. මේ බලපෑම ස්පිනෝසාට කොහොමද එන්නේ ඇත්තේ? මෙහෙමයි, දැන් මූලිකවම සිද්ධ වෙන දේ තමයි දැන් ඔය දර්ශනවාදය සහ ආගමත් එක්ක ගත්තාම දැන්
ඔතන අර වෙන් කරන්න බැරි එකකුත් තියෙනවා විද්‍යාව දර්ශනවාදය අතරේ සීමාව කරන් වෙන් කරන්න බැරි තැනක් තියෙනවා විද්‍යාව ආගම අතරේ වෙන් කරන්න බැරි සීමාවක් තියෙනවා මේ රේඛාන්දිනේක ඒ තරම් පහසු නැහැ ඔය දෙක අතරේ ඇත්තරම දැන් ඔය දෙක අතරේ පිහිටන එක තමයි දර්ශනවාදය අධ්‍යාත්මික වාදයයි මේ භෞතික වාදයේ අතර ඉඩකඩ පුරවන්න එක තියෙන මේ මෙවලමක් තමයි දර්ශනවාදය වෙන්නේ එතකොට දැන් හුඟක් වෙලාවට කතා කරන එකේදී මේ දැනුම ගැන කතා කරනවා. ඒතර දැනුම රැස්කරන දැනුමත් එක්ක ගනුදෙනු කරන එක තමයි ඔහු මේ බුද්ධිවාදියෙක් වෙන්නේ. දැන් බුද්ධිවාදය ගත්තාම ඔහු කියන්නේ ලෞකික දේවල් වල අර්ථයක් නැහැ කියන එක. ඒ කියන්නේ ඒක ඇත්තනම සමහරවිට ඔහු එක තැනක් කියනවා මේ එකෙක් ඔහු ප්‍රශ්න කරනවා මේ ඔබ මෙතෙක් තියෙන ඉතාම ඉහළම ආගම වන කතෝලික ආගම ප්‍රශ්න කරන්නේ කොහොමද කියලා. උට සාප කරලා ලියුමක් එවනවා කියන්නේ. එතකොට ස්පිනෝසා කියනවා ඔබ ඉන්දියානු දර්ශන කියවා තිබේද? ඉන්දියාවේ දර්ශනවාද තිබේ. ඒ අනුව ඔබ කොහොමද කියන්නේ කතෝලික ආගම ලෝකයේ බිහි වූ විශිෂ්ටතම දර්ශනවාදයේ හෝ ආගමයි කියන එක. එතකොට මේ 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 ඒ කියන්නේ ඔහු සතුව තියෙන එකක් තමයි මම හිතන්නේ ඊට පසු කාලින ජර්මනියෙන් එක ඉතාම තදින් නිස්මත් වෙන එකක් තමයි මේ පෙරදිග දර්ශනයන් ජර්මන් භාෂාවට පරිවර්තනය වෙන වේදාන්ත දර්ශනයන් අනේ ඒකත් එක්කම ෂෝපනාවල සනීචේ ආදීන්ගේ බිහිවීම සිද්ධ වෙන්නේ. මම හේගල් පවා දැන් ආභාසය ලබන්නේ නැති අපි ඉගෙන වෙනම හොයලා බලමු. නමුත් ඔහු ගැන කියන්න ඕන එක තමයි දැන් මේ සාමාන්‍ය ජීවිතයේ පවත්න දේවල් නිෂ්ඵලයි කියලා ඔහු කියනවා. දැන් මේ උකටලිභාවය ජීවිත මේ යුරෝපීය උකටලිභාවය පිළිබඳව අපි වෙනම කතා කරන්න ඕන එකක්. ඒ කියන්නේ මෙලන්කොලියා එක ගැන. මෙලන්කොලියා. දැන් මේ මෙලන්කොලික් දෘෂ්ටිය මේක මං හිතන්නේ විශිෂ්ට දාර්ශනිකයින් හැම කෙනෙක්ගෙම තිබුණ දෙයක්. බුදුන් වහන්සේ වේවා ජේසුස් වහන්සේ වේවා කියන ඔහු නාගමික නාගේ නායකින් කරගත්තේ අපිනේ. එතකොට අපි ගත්තොත් මොහම්මඩ් නබි වුණත් ඒ සියලුම දෙනා අතර තිබුණ තමයි සරල බාලය. හේතුව තමයි ඔවුන් තර්ක ඔවුන්ගේ වපසරිය උනේ මේ ලෞකික ලෝකේ නෙවෙයි. ලෞකික ඒක ඉක්මවාගේ ලෝකෝත්තර තත්ත්වයන් පිළිබඳව තමයි ප්‍රශ්න කරේ. ඉතින් එතකොට මේ ලෞකික ප්‍රාත්ම පිළිබඳව ඉතාම සීමිත අවශ්‍යතාවයන් උන්ට තියෙන්නේ. එතතන ඔහු කියන්නේ මේ කිසිම දෙයකින් මනස බේරගන්න බෑ මේ හොඳ නරක කිසිම දෙයකින් මනස බේරගන්න බැරිය සහ මේ මේක ඇයි මේ හොඳ නරක පවතින්නේ කියලා සොයා බැලීම තමයි මනසේ කාර්ය වෙන්නේ කියලා. ඒතර ඔහුගේ මූලික ප්‍රශ්න කිරීම පද්ධතිය හරහා තමයි ගොඩ නැගෙන්නේ. එතකොට ඒක හරහා තමයි දැන් ඊටාම වැදගත්ම දේ තමයි ඔහුගේ ඔහු මූලිකවම මේ කියන කාරණා තුනක් තියෙනවා. කාරණා තුන පොඩ්ඩක් මම මතක් කරන්න කැමතියි. පළවෙනි එක තමයි මේ සාමාන්‍ය මිනිසාට තේරෙන ආකාරයට සාකච්ඡා කිරීම. හැමදේම සාකච්ඡා කිරීම තමයි පළවෙනි එක. ඒ කියන්නේ අපිට දැන් අපිව අපේ මේ අපේ උදාර හෝ අපේ පුද්ගලික හෝ අවස්ථාවයන් ඉෂ්ට කර ගැනීමෙන් වැළකුණත් සාමාන්‍ය මිනිසාට තේරෙන ආකාරයට කතා කිරීම. මේක හුඟක් වෙලාවට දැන් දර්ශනවාදය ගැන කතා කරනකොට කවුරුත් කියන ගන්නේ මේ අයියෝ දාර්ශනික දේවල් දේව නම් මෙතෙන්ට අදාළම නැහැ. මේ මොකද ඒක මේ ඔළුව කරකන වැඩක් කියලා. නමුත් මේක මේ ඔළුව කරකන වැඩක් නොවේ කියන තැන ඉඳන් තමයි ඔහු කතා කරන්නේ. සාමාන්‍ය මිනිසාට තේරෙන ආකාරයට කතා කිරීම. දෙවෙනි එක තමයි ඔහුගත් කියන්නේ අත්‍යවශ්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂා කරන අවශ්‍යතාවයන් පමණ ළඟා කර ගැනීම. තුන්වෙනි කාරණා මේකත් මම හිතන්නේ තුන්වෙනි කාරණා ගැන කියන්නේ දැන් මේකත් මම හිතන්නේ දැන් බුදුන් වහන්සේ පවා කියන එකක් තමයි මේ කුරුල්ලෙකුට කන ප්‍රමාණය මට ඇති කියලා මගේ ශරීරය නඩත්තු කරන්න. ඊළඟ එක තමයි මේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ධනය ළඟා කර ගැනීම. දැන් ස්පිනෝසාගේ මේ ජීවිත ආවෘතයේ උනේ ඔහුගේ පියාගේ ව්‍යාපාරයෙන් පළවා හැරියට පස්සේ ඒක සහෝදරයාට බාර දීලා සහෝදරියට මේ එයාගේ පවුල විදියට ඉන්න ඇතලා මෙයා ගිහින් ජීවත් වෙනවා වෙනත් ක්‍රිස්තියානි පවුලක් එක්ක. ඒකෙදි ඔහු ඉගෙන ගන්න අය කාලේ මේ පළිඟු වලින් කණ්ණාඩි නිර්මාණය කිරීම. ඒකෙන් තමයි ඔහු ජීවත් වෙන්නේ. ඒක ජීවත් වෙන්න මදි කියලාත් කියනවා. හැබැයි ඔහු ලද දෙයින් සතුටු නැහැ කියලා ඒ සහ ඔහු පිළිගන්නේ නැහැ කිසිඳු ඔහුට ලැබුණු වරප්‍රසාද කිසිවක් සඳහා ඔහු යොමුවන්නේ නැහැ. නැහැ. එතෙන්දී අවසානයේ ඔහුගේ ඔහුට ජීවිතය හැර යන්න වෙන්නේත් ඔය කර්මාන්ත නිසාම කියලාත් එහෙම අදහසකුත් තියෙනවා. ඔහුට ඔහු වයස අවුරුදු 44 දී ජීවිතය හැර යනවා. ඊට හේතුවක් වෙන්නේත් ඒ සිද්ධියම කියලා. ඔව් දැන් මං හිතන්නේ ඒ වෙනකොට පළිඟුත් එක්ක ඔහු වැඩ කරනවා. අපි ඒක රසායනික ව්‍යුහ ගැන ඇච්ච ලොකු අවබෝධයක් නැහැ අපි කාටත්. මම හිතන්නේ නමුත් මේත් එක්ක සිද්ධ වෙන දෙයක් තමයි ඔය යුරෝපීය පරිසරයේ නාගරීකරණය. දැන් අධික නාගරීකරණයක් සිදෙනවා. මම කිව්වා බ්‍රිතාන්‍යයේ පරිසර දූෂණය ගැන
ඉතා දැඩි ලෙස පරිසර දූෂණය වුණා. ඒකත් එක්කම සිද්ධ වෙච්ච එක තමයි යුරෝප ආශ්‍රිතව එක පැත්තකින් එක්කෝ මහාමාරිය, අනිත් පැත්තෙන් ක්ෂය රෝගය. මතන ක්ෂය රෝගය යුරෝපයේ 1930 ගණන්වල ක්ෂය රෝගය එන්නතවා ගන්න කරම්ම මිනිසුන්ව මේ බිලිගත්තා. එතකොට ඒ බිලිගැනීමේ ගොදුරක් බවට පත් වෙන එක තමයි ඔහුටත් සිද්ධ වෙන්නේ. ඔහු ක්ෂය රෝගයෙන් පෙළෙනවා. කරලා අන්තිමට කියන්නේ ඔහු මිතුරෙක්ගේ මේ ඇකේම අවුරුදු 40 ගානකදී කෘතීන් දෙකක් පමණක් නිර්මාණය කරලා තිබිලා නිය ගියා කියන එක. එතකොට ඒ කෘතිය මම හිතන්නේ ඔහුගේ මරණයෙන් පසු තමයි පළ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි ඔහුගේ ජීවිතය. ඔහුගේ කෘතීන් ගැන අපි කතා කරන නම් මම හිතන්නේ අපි වෙනමම එකට කාලයක් වියදම් කරන්න ඕන කියන එක නෙමෙයි. මේ විනාඩි 30කින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔව්. මොකද මෙතනදී අපි හඳුන්වා දෙන්න හැදුවේ මෙහෙමත් කෙනෙක් හිටියා කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ 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 හඳුන්වා දීම සියලුම අංශයන්ගෙන් සිද්ධ මම හිතන්නේ කෙරෙන්න ඕන ගුවන්විදුලි මේ කරගෙන යන වැඩේට හමු ස්තුතිවන්ත වෙන්න ඕන. හේතුව තමයි දැන් අපේ රටේ හිටපු සමහර ශ්‍රේෂ්ඨයන් මැරිලා ගියාට පස්සේ අපි දන්නේවත් නැහැ. දැන් දර්ශනවාදයේ පිළිබඳව ලංකාවේ ගැන කතා කරනකොට මේ මෑත කාලෙදි මහාචාර්ය ගුණපාල ධර්මසිරි වගේ කෙනෙක් අභාවප්‍රාප්ත වෙනවා. දැන් එතකොට ඔහු ගැන ඔහුගේ කෘතීන් ගැන මම හිතන්නේ ඔහු තරම් මහායානයේ පිළිබඳව සහ දර්ශනවාදයේ පිළිබඳව උනන්දුවක් දක්වපු මෑත කාලෙක කෙනෙක් මට හම්බ වෙලා නැහැ. දැන් උදාහරණයක් විදිහට මම මූලික මගේ කියවීම් කියවන්න මට හම්බෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධර්මසිරි තමන්ගේ පුද්ගලික එකතුවෙන් අත්සනක් දාලා එකතු කරපු මේ පොත් නිසා. ඒ හැම එකම මේ තියෙනවා ගුණපාල ධර්මසිරි කියලා අත්සනක් දාලා. දැන් මේ වගේ පුද්ගලින් මෙයා යනවා. ඒ වගේම ඉතිහාසයේ ජීවත් වෙලා තියෙනවා. දැන් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ගැන සාධාරණ හදාරීමක් නොකළ අපිට ළඟා කරගන්න බැරි දෙයක් තියෙනවා. ඒක තමයි මේ අනිත් අය කෙරෙහි අනුකම්පාව. මම හිතන්නේ අපිට කවදාටත් වඩා අවශ්‍ය දෙයක් තමයි මේ අන් අය කෙරෙහි අනුකම්පාව. හේතුව තමයි ඒක නිසා තමයි අපිට ගොඩක් වෙලාට ගැටුම් निराකරණය කර ගැනීමට සහ කියන තමන්ගේ ඇතුලේ තියෙන ගැටුම් සහ එළියත් එක්ක තියෙන ගැටුම් කියන දෙකම निराකරණය කර ගැනීමට අවස්ථාවක්. දැන් ස්පිනෝසාගේ ජීවිතෙන් ඒකයි. දැන් ඔහුව අර මේ යුදයා පල්ලියෙන් එලවා දැමීම ඔහු ඉතාම මේ සිනාමුසු මූණෙන් පිළිගන්නවා. හරි යේසුස් වහන්සේ අර එක මොහොතකදී කියන කියන්නේ ඔවුන් කරන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැහැ. ඔවුන් උඹ දන්නේ නැහැ කිව්වා වගේම කතාවක් තමයි ඔහුත් කියන්නේ. මේ කට්ටිය මාව පළව හැරෙති ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත ඔවුන්ගේ සුබ පිණිස වේවා මම මෙතනින් යනවා යන්න කියලා ඔහු මග අරන. දැන් මේ මේ නිෂ්ක්‍රමණයක් මේකත්. මේකට මේකට මේ මොකද්ද පෙරදිග දර්ශනයේ විශේෂම බුද්ධ මේ වචනය ඇතුළේ කියනවා නිබ්බුද ඥානය කියලා. නික්ම යෑමේ ඥානය. ඒකර ඔහුට නික්ම යෑමේ ඥානයක් තිබිලා තියෙනවා. තරේ මං කියන්නේ මේ නික්ම යෑමේ ඥානය කියන එක පෙරදිගට විතරක් අනන්‍ය දෙයක් නෙමෙයි. පෙරදිග අපේ බූදලයක් නෙවෙයි. මේ නික්ම යෑමේ ඥානය විවිධ තැන්වල තිබිලා තියෙනවා. විවිධ දාර්ශනිකයන් නික්ම ගිහින් තියෙනවා. සමහර අය මරණය පිළිගත්තා, සමහර අය තමන්ව මරා දැමීම බොහොම සුනාමුසුමෝණයෙන් පිළිගත්තා ඉන්නවා. සමහර අය මේ තමන්ගේ ප්‍රජාවෙන් පළවා හැරීම, එහෙම නැත්නම් සමහරලාට ගිනි තබා මරා දැමීම මේ ඕනම දෙයක් වුන් පිළිගැනීම මේ සිද්ධ වෙලා තියෙනවා. ඒ ඔවුන්ගේ මේ අර විශ්වීය මේ දැක්ම උදෙසා සංකතන මණ්ඩපය සඳහා අදට ලැබී තිබෙන කාලය මින් අවසන් වෙනවා. අද සංකතන මණ්ඩපයේ සාකච්ඡාවට සම්බන්ධ වුණා ග්‍රන්ථ පරිවර්තකයෙකු, සාහිත්‍ය විචාරකයෙකු වගේම දේශකයෙකු වශයෙන් සෑහෙන නමක් දිනාගෙන සිටින හෂිත අබේවර්ධන මහතා. සංකතන සංවාද මණ්ඩපයේ නිෂ්පාදනයකට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාරයි.